ඔබතුමා මතයක් දරනවා මං කියන්නේ මුස්ලිම් දේහයන් මිහිදන් කිරීම සම්බන්ධයෙන් දැන් ආණ්ඩුව ඇමතිවරයෙක්ම ඩිලාන් පෙරේරා ඇමතිවරයාම ඔබතුමාගේ කතාවට නිකන් ඌණ පූර්ණයක් ලෙස වගේ කතා කරනවා ඒකට අයිතිය ලබා දිය යුතුයි කියලා. ඒ කියන්නේ ඔබතුමාගේ මතයට යම් සහනයක් හම් වෙන්න යනවද? ඇත්තටම දැන් අපි කියන ওই මතේ ආණ්ඩුවේ ඇතුලේ හුඟක් උදවිය ඉන්නවා. අපි ඒක ඇත්තටම සන්තෝෂ වෙනවා. ඩිලාන් පෙරේරා ඇමතිතුමා, වාස්තුවේ වනාහනකාර මන්ත්‍රීතුමා, ඒ වගේ විශාල මන්ත්‍රීවරු පෞද්ගලිකව මාත් එක්ක ওই ආණ්ඩුවේ ඉන්න මැතිවරු පාර්ලිමේන්තු තුල කතා කරලා තියෙන කියලා තියෙනවා. මේක දෙන්න ඕනේ කියන එක තමයි අපි කියන්නේ කියලා. ඒගොල්ලෝ මට කියලා තියෙනවා පෞද්ගලිකව. ඉතින් සමහර අය දැන් විවෘතවම කතා කරන්න පටන් අරගුත් කිව්වේ. අපි සන්තෝෂයි. නමුත් කවුද මේක දෙන්නේ නැත්තේ? දැන් අපේ විපක්ෂයේ සියලු දෙනා මේක ගායි. ජනතා විමුක්ති පෙරමුණ එකඟයි, සමග ජන බලවේගය එකඟයි, TNA එක එකඟයි. මුළු විපක්ෂයම කියනවා මේ අපරාධය කරන්න එපා. මේ මරණවලට සාධාරණත්ව අවසාන ගෞරවණීය අවසානයක් ලබා දෙන්න. අපේ රටේ තියෙනවා යම් සංස්කෘතියක්. අපේ අපේ ගෙදර තමන්නාතරේ අපේ ගෙවල් වල බල්ලෙක් මරනම මොකද මේ කරන්නේ? ඒ බල්ලව ලස්සනට ඔතලා ඒ බල්ලා මරනම ඌව වරලා දෙන්න පන්සලේ දෙනවා සමහර උදවි. ඒ අපේ ගෙවල් වල සුරතලන්ට ඇති කරන සතෙක් මරනත් අපි ඒ සතාට අවසන් ගෞරවය දෙනවා ගෞරවනානිත අවසන් ගෞරවය දෙනවා තම තමන්ගේ ආත්මික විශ්වාසයන් උනොත්. නමුත් මේ ආණ්ඩුව ඒ අවසන් ගෞරවය දෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඒකයි අපිට තියෙන ගැටලුව. ආණ්ඩුවේ ඉන්න මැතිවරු කැමති, සමහර මන්ත්‍රීවරු කැමති, අධිකරණ ඇමතිතුමා හැමදාම Facebook එකේ අඬනවා. එතකොට මේ ඔක්කොමලා ඉන්නේ මැදේ. ඉතින් කවුද ආණ්ඩුවට උඩින් ඉන්නේ කෙනා කවුද මේක දෙන්න එපායි කියන කෙනා කවුද? ඒ ආණ්ඩුව කියන්න ඕනේ. සෞඛ්‍ය ඇමතිතුමිය ඒක කියන්නේ නැහැ. සෞඛ්‍ය ඇමතිතුමිය ද මාසයක් පාර්ලිමේන්තුව රැවට්ටුවා. පාර්ලිමේන්තුවේදී එතුමිය කිව්වා සුමානේගේ වාර්තාවක් දෙන්නම් කියලා. තාක්ෂණික කමිටුව. අයවැය විවාදයේ මාසයක් ගියා. සෞඛ්‍ය ඇමතිතුමිය වාර්තාව පාර්ලිමේන්තුවට දැම්මේ නැහැ. ඒ තාක්ෂණ කමිටුවේ ඉන්න නිලධාරීන් කවුද කියලා කිව්වේ නැහැ. ඒ ඔක්කොම තාක්ෂණ කමිටුව කවුද? කීපාරක් රැස් වුණාද? ඒ වාර්තාව මොකද්ද? ඒ කිසිම දෙයක් අද වෙනකම් පිළිතරව කරලා නැහැ. ඒ හෙළිදරව් නොකිරීම උඩ තමයි විශාල සැකයක් එනවා. ආණ්ඩුව ඉත ඕනකමින් මේක මගහරිනවා. ලෝකයේ අනිකුත් සියලු රටවල් මේක කරනකොට ලංකාවේ ආණ්ඩුව මේක කරන්නේ නැත්තේ දේශපාලන තීන්දුවක් ගන්න ඕනේ. ඒ දේශපාලන තීන්දුව ගන්න ඕන් ඉතාම අමාරුවෙන් කියන්නේ දේශපාලන තීන්දුව ගන්න නැතුව මගහරිනවයි කියන ඒ මතය අද සමාජගත වෙලා තිබෙනවා. ඒක තමයි සැබෑ තත්ත්වය. ඒක තමයි කනගාටුදායක රටක් හැටියට අපේ රටේ ගෞරවය. අපේ ළඟ තියෙන ඉතාම ජාත්‍යන්තරෝ තියෙන ගෞරවය. ඒ සියලු දේවල් අපි ජාත්‍යන්තරේ ඉඳ ඉදිරියේ අපි නිකන් හැල්ලුවට ලක්වන රටක් බවට අද මේ රටපත් වෙලා තියෙනවා. ඒක මේකට මේ රටේ පාලකයන්වත් කියන්න ඕනේ. ඒකයි අපේ තියෙන කනගාටුදායක තත්ත්වය. කරන්න පුළුවන්කම තිබිද්දි මේක නොකර ඉන්නේ කාගේ ඕමනාවක්ද කියන එක තමයි අපිට තියෙන ගැටලුව. දැන් ඔබතුමා කිව්වට කාගේ උමනාවක්ද කියලා ඔබතුමා තමයි දන්නවා ඇති මේ කාගේද උමනාව කියලා. ඇයි මෙච්චර මේ මේ බලපෑමක් දෙද්දී තාණ්ඩුව නොකරන්නේ කියලා දන්නවා ඇති ඔබතුමා. අපිට ලැබෙන තොරතුරු අනුව මේ ආණ්ඩුවේට වැඩ කරපු උදවිය ඔය කීප දෙනෙක් ඉන්නවා කියලා කියනවා ඔය තාක්ෂණ කමිටුවෙන්. ඔවුන් තමයි මේ නිතර නිතර ඇවිල්ලා මේක නොකරන්න ඕනේ නොකරන්න ඕනේ කියලා වාදා කරපු. ඔබතුමා දන්නවා මේ රටේ වසංගත රෝග පිළිබඳව හිටපු විශේෂඥයින් ඉහළ වෛද්‍යංග දොස්තර එතුමා එතුමා මේ එක්සත් ජාතික සංවිධානයේ එතුමා වැඩ කරා. එතුමා ආණ්ඩුවේ හිටපු මේ වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක්. එතුමා මේ COVID-19 මරණ ආදානය කරයි භූමි දානය කරයි කියලා එහෙම ජලයත් එක්ක මිශ්‍ර වෙන්නේ නැහැ. ඊළඟට රජයේ හිටියා ප්‍රභා පරණ පරිවර්තන මහත්මිය මේ විශේෂඥ වෛද්‍යවරිය. එතුමිය කිව්වා පැහැදිලි මේ වගේ මේ ශේස්ත්‍රයේ ඊළඟට 30 විතරන මේ ආණ්ඩුවේ ඉන්න හිටපැතිවරේ වසංගත රෝග පිළිබඳ විශේෂඥවරේ 30 විතරන මෙතුමා එතුමා ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. එතුමාව කිසිදු සාකච්ඡාවකට ගැතවලා නැහැ. ඔය තාක්ෂණ කමිටුවේ සාකච්ඡාවලට මේ මේ ශේස්ත්‍රයේ ඉන්න ප්‍රවීණේ මහාචාර්ය 30 විතරන මෙතුමා එතුමාව කිසිම සාකච්ඡාවකට ගැතවලා නැහැ. ඉතින් එහෙම සාකච්ඡාවලට ගැතවන් නැතුව කවුද මේ තාක්ෂණ කමිටුව? පිළිදෙන තාක්ෂණ කමිටුව තමයි මේ ආණ්ඩුවට පෞගිය කාලේ මැතිවරණ වලට සහයෝගය දීපු ඔය විහාරමගේ ඉන්න කීප දෙනෙක් දාගෙන හදාගත්ත තාක්ෂණ කමිටුව තමයි මේක. ඉතින් මේ තාක්ෂණ කමිටුවේ ඉන්න සමහර උදවිය විරුද්ධ වෙනවායි කියලා තමයි ආණ්ඩුව මේ තීන්දුව ගන්නෙ නැත්තේ. ඉතින් ආණ්ඩුව දැන් ලෝකෙම මේක කරනවා නේද?
ලෝකේ රටවල් 194කට වඩා වැඩි රටවල් භූමි දානය කරන්න ඉඩ දීලා තියෙනවා. එතකොට ලෞක සෞඛ්‍ය සංවිධානය කියනවා. එතකොට මේ පිළිබඳ ගැටලුවක් නැහැයි කියලා ආණ්ඩුවට ඇයි දේශපාලන තීන්දුවක් ගන්න බැරි? ඒකයි අපිට තියෙන ගැටලුව. ආණ්ඩුව දේශපාලන තීන්දුවක් ගන්න යුතුයි. තවත් මේ රටේ මේ ප්‍රශ්නය දිගින් දිගටම යන්න නොදී ඉක්මන් තීන්දුවක් ගන්න හැකියාව තිබෙද්දී ආණ්ඩුව මේක පමා කරන්නේ කාගේ හරි බලපෑමකට කියලා අපිට තේරෙනවා. ඊට අමතරයක් ගන්නද ඔබතුමා කෑගල්ලේ පැත්තේ කියලා නැද්ද පැණි එහෙම ගන්නද මම තාම ඒකට ගියේ නැහැ ඊයේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඒ පැණිය ලබා දීලා තිබෙනවා එහෙනම් ඔබතුමාටත් හම්බෙයි දැන් මේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් විතරයි ලබා දීලා තියෙන අපිට ලබා දීලා නැහැ ඒ කියන්නේ විපක්ෂ කමක් නැහැ කියලා ඒ කියන්නේ විපක්ෂයයට කොරෝනා හැදුනට කමක් නැහැ කියලා තමයි මම හිතන්නේ ආණ්ඩු හිතන්නේ ඒ කියන්නේ ඒගොල්ලන් විතරයි ලබා දුන්නේ අපිට ලබා දීලා නැහැ දැන් එහෙනම් ආණ්ඩු පක්ෂ කට්ටිය බේරෙනවා මේ පාර ඕ ආණ්ඩු කට්ටිය මම දැක්කා මේ මේ Facebook වල ඔක්කොම පින්තූර දාලා තියෙනවා ඒගොල්ලෝ පැණිය බොනවා කියලා මම දැක්කා පින්තූර වගේක් නමුත් අපිට නම් ඒක ගැන එහෙම දැනුම් දීමක්වත් එහෙම පැණියක් ඇවිල්ලා තියෙනවා කියලා දැනුම් දීමක්වත් කරේ නැහැ.